වැඩිකල විදුලි බිලට විරෝධය පළ කරමින් ඇඹිලිපිටිය නගරයේදී ඊයේ පන්දම් විරෝධතාවයක් පැවැත්වුණා. ඇඹිලිපිටිය වෙළඳ සංගමයයි මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණේ. වෙළඳසැල් වසදමා විදුලිය විසන්ති කරමින් විරෝධතා කරුවන් සිය පන්දම් විරෝධතාවේ නිරත වුණා. අපි ආණ්ඩුවට කියනවා මේ මිනිසුන් මේ විදිහට තරහ බලන්න එපා. මේ විදුලි බිල වහාම අඩු කරන්න පුළුවන්. මේ පාලක පාපු කෑමට වන්දි ගෙවනවා අපි ජනතාව. ඕන් ලයිට් බිල් ගෙවන්නේ වතුර බිල් ගෙවන්නේ. ලයිට් බිල් ගෙවීමේ පැහැර හැරපු නිසා පාඩුව මකා ගන්න තමයි පාලකයෝ අපින් බදුවයි කරන්නේ. අපට බැරි කරලා තියෙන්නේ. ජනතාවගෙන් කරපිටින් ගිය පාලකේ අද නිදහසේ ඉන්නකොට ගරුතර සංඝරත්නයට අද මේ වැස්සේ පාරට බහින්න සිද්ධ කළා තියෙන්නේ මේ පාලකේ. මෙහෙම පාලකයෝ තමයි ඇස් වහගෙන කට වහගෙන ඉන්නේ. අද පන්සල්වල පොඩි ස්වාමීන් වහන්සේලාට පාඩම් කරන්න කියන්නේ සාලේ එක තැනකට ඇවිල්ලා තමයි එක ලයිට් එක. ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අපිට නංගිව පෙන්නලා අක්ක දුන්නා. ඒ අනුව තමයි අද විදුලි බිල වැඩි වෙලා තියෙන්නේ. බිලියන 39ක් රුපියල් කෝටි 3900ක් අතහැරලා දාලා තියෙනවා. ඒ කාගේ බිල්ද? දේශපාලකයන්ගේ, නෑදෑයින්ගේ, ඔවුන්ගේ අත්‍යවශ්‍ය ආයතන මේ බිලෙන් නිදහස් කරලා තිනවා. ඊයේ පෙරේදා එක හොරකමක් පැහැදිලි වුණා. මඟුල් කන්න රුපියල් ලක්ෂ 26ක් වියදම් කළා කියලා. ඒ බිල ගෙව්වා. මේ වගේ බිල් අනන්ත අප්‍රමාණ තියෙනවා. ඇයි ඒ වගේ කරන්නේ නැත්තේ? බිලියන 31කට වඩා ගාණක් හොයා ගන්න පුළුවනි. අතෑරලා දාලා තියෙන බිල් ටික එකතු කරගත්තු. මහ ජනතාවට මේ දෙන අසීමිත දඬණය නැති කරන්න ජනතාවගේ සුවසෙත සඳහා කටයුතු කරන්න කියලා අපි පාලකයන්ට බල කර සිටීමේ පළවෙනි පියවර ඇඹිලි පිටින් ආරම්භ කරනවා. WhatsApp අංකයක් දෙනවා මේ සඳහා සංවිධාන සත්‍යයක් තියෙන සියලු දෙනාම එකතු වෙන්න. 0773 345 748 දැනුම් දෙන්න. අපි දැන් නඩු පවරනවා, ඒ කටයුතු කරනවා. දැවැන්ත පාගමනක් අපි කොළඹට එන්න බලාපොරොත්තු වෙනවා. මේට විරෝධය පාන්න. පෞක්ෂත්වයක් තියෙන සියලු දෙනා අපිත් එක්ක එකතු වෙන්න කියන පණිවිඩය දෙන්න. විදුලි බිල වැඩි කිරීමට විරෝධය පළ කරමින් කොස්ගොඩ වතුරුවෙල ප්‍රදේශයේත් ඊයේ පන්දම් විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. ඉස්සර අපිට 200යි අද 3000යි 4000යි ලයිට් බිල කොහොමද ගෙවන්නේ කොහොමද ජීවත් වෙන්නේ මේ ආර්ථික ප්‍රශ්නයක් තියෙන කාලෙක මේ දිගින් දිගට මේ ලයිට් බිල අවුරුද්දට 3 වතාවක් වැඩි කරනවා පුළුවන් තරයි ඉක්මනට මැතිවරණයක් තියන්න මේ මැතිවරණ තියෙනකම් බලන් ඉන්නවා කාංචනගේ රනිල්ගේ මහින්දලගේ ස්විච් එක ඔෆ් කරලා කරන්ට් එක කපන්න ජනතාව බලන් ඉන්නවා කියලා කියන්න පුළුවන් වැඩිපුර විදුලි බිල ගැන අදත් ජනතාව මෙලෙස අදහස් පළ කළා. දවසක් අඩු කරන දවසක් වැඩි කරන මේකෙන් ව්‍යාපාරිකයත් සාමාන්‍ය මිනිහත් අන්ත දුකෙන් දුකට තමයි පත් වෙන්නේ. කරන්ට් බිල වැඩිනේ. ෆ්‍රිජ් එක ඔක්කොම ගලවලා දාන්න තමයි එන්නේ. පෙන් දාන්න බෑ. ලොකු ෆ්‍රිජ් එක ඕප් කරලා තමයි තියන්න ඕනේ. මස් මාළු දාන්න බෑ. ගොඩක් අමාරු. කඩේ ගොඩක් අල් වාලා තියෙන්නේ. දැන් අපි මේකත් වාලා දාලා අපිත් වෙන කොයි හරි කුලියකට වැඩකට තමයි යන්න වෙන්නේ. දුකයි මොනක් නෑ ව්‍යාපාර නන්නත් අර. ඉටිපන්න තමයි ඊගාට බකට තියෙන පාවිච්චි ඒකත් ගිනි ගණන්. කරන්න දෙයක් නැත්තේම නෑ. මේවා දැම්ම නම් 15000 කියලා ලයිට් බිල. උඹලකට එකක් දෙනවා වේලි කියලා. මේ පිරේ උඹලකට දාන්නේ දැන් අපි. ලයිට් බිල ඔයගෙන් නැගිනකොට ඉතින් මිනිසුන්ට කොහොමද ඉවසන්නේ? දුප්පත් මිනිහට අන්ත අනාතයි. උංගුන්ගේ දේවල් කඩ ගන්නවා. ඉංගා කණ්ඩ තමයි එන්නේ. ඉංගා කණ්ඩත් මිනිසු දෙන්නේ නැහැ. මිනිසුන් සල්ලි කියන්නේ නැහැ. ඇත්ත කතා කරන මිනිහට තිත්තයි මහත්තයි. ලබන ආදායම් බිල් ගෙව ගෙව ඉන්න විතරයි තියෙන්නේ ඉතින්. වෙන කරන්න දෙයක් වෙන්නේ නැහැ. මන්ත්‍රී ගොල්ලන්ගේ වර ප්‍රසාදක කපලා මාධ්‍ය ජනතාවට දෙන්න ඕනේ. උන් හොරකම් කරනවා. ජනතාව දුක් විඳිනවා. අනුන්ගේ රට ගැන කතා කරනවා. තමන්ගේ රට ගැන බලන්නේ නැතුව. ඒ යුද්ධේ මේ යුද්ධේ කියනවා. ඒ යුද්ධේ වලින් අපිට යුද්ධේ වැදලි ඉවරයි. මට පේන හැටියට මේ මැටි ඇමතුරන් ටික ඔක්කොම ගෙනල්ලා ෆ්‍රිජ් එක ඇතුළට දාන්න වෙනවා. ෆ්‍රිජ් එක නිකන් දිර වැඩකුත් නැන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.